ඔයන් කොම් දෙතින් ඔබලන්ට ගෙවන් සතිය සතකින් ගෙවන්න තිය කියලා ම විශ්වාස කරනවා. ඉති මං ගිය සතිය ඔබලට පොරොන්දුනා මේකප් එකකදී ආදේශකයන් යොදාගෙන මේකප් එකක් කරන විදිය කියලා දෙනවා කියලා. ඉතාමත්ම හදිසි අවස්ථාවකදී ඔබලන්ට යොදාගන්න පුළන් ආදේශක. ඒ කියන්නේ ලිප්ස්ටික් එකක් වෙනුවට මොකක්ද යොදාගන්න පුළන්. එතකොට මස්කාර එකක් විදියට මොකක්ද භාවිතා කරන්න පුළුවන්. ලික්විඩ් ෆවුන්ඩේෂන් එකක් හදිසියේදී හදාගන්න පුළුවන් කියලා. ඉතින් අන්න ඒ වගේ දේවල් එකතු කරගෙන තමයි මම මේ මේකප් ලුක් එක කරගෙන තියෙන්නේ. ඉතින් අපි බලමු කොහොමද මේ මේකප් ලුක් එක කරගන්නේ කියලා. දැන් මම මේකප් එක පටන් ගන්න වෙස් තියෙන්නේ. ඉතින් මේකප් එක පටන් ගන්න කලින් ඔයගොල්ලෝ හොඳටම දන්නවා මූණ පිරිසිදු කළා, ටෝන කළා, ඊට පස්සේ මොයිස්චරයිසර් ක්‍රීම් එකක් දාලා මේකප් එකට සූදානම් කරගන්න ඕනේ. ඉතින් මේකප් එකට මම මගේ මූණ කලින් සූදානම් කරගෙන තියෙන්නේ. දැන් මම ලිප් බාම් එක වෙනුවට දෙයක් භාවිත කරන්න තමයි සූදානම් වෙන්නේ. ඉතින් අද මම මේ ලිප් බාම් එක වෙනුවට භාවිත කරන්නේ බටර් සෝල්ට්. ඔගලන්ට මේ වෙනුවට මී පැණි එහෙම නැත්නම් ඔලිව් ඔයිල් චුට්ටකුත් භාවිත කරන්න පුළුවන්. ඉතින් මේකප් එක කරන්න කලින් අපි බටර් ටික ආලෙප් කරගන්නවා. එතකොට ඒක හොඳට තොලට උරා ගන්නවා. අපි මේකප් එක ඉවර වෙලා අවසානයේ තමයි ලිප්ස්ටික් භාවිත කරන්නේ. ඉතින් ඒ වෙනකොට බටර් ටික හොඳට තොලට උරාගෙන තියෙනවා. ඒ නිසා බටර් ටික අපි ආලෙප් කරගමු. දැන් මට කරගන්න තියෙන ෆවුන්ඩේෂන් එක. ඉතින් හදිසියේදී අපි ෆවුන්ඩේෂන් එක ඉවර වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි පවුඩර් එක ඉවර වෙලා තියෙන්න පුළුවන්. ඉතින් මේ වගේ මේ ඉවර වෙච්ච පවුඩර් එකක් වටේට විතරයි චුට්ටක් තියෙන්නේ. පවුඩර් එකක් ඉවර වෙලා එතකොට අපේ ලික්විඩ් ෆවුන්ඩේෂන් එකක් ඉවර වෙලා. ඉතින් කොහොමද මේ ෂණිකෝ මේ චුට්ටකින් ලික්විඩ් ෆවුන්ඩේෂන් එකක් හදාගන්නේ? ඉතින් ඔයාලා හොඳටම දන්නවා මම මගේ මූණට ක්‍රීම් එකක් භාවිත කරන්නේ. ස්වභාවික දේවල් විතරයි මම භාවිත කරන්නේ. මම ඉතින් දැන් ෂණිකව මගේ අවශ්‍යතාවට ලික්විඩ් ෆවුන්ඩේෂන් එක හදාගන්න තමයි මේ සූදානම් වෙන්නේ. මම ක්‍රීම් ජාටි භාවිත කරන්නේ නැති නිසා මම හදිස්සියේදී භාවිත කරන්නේ බේබි ක්‍රීම්. ඒ ඔබලන් පුළුවන් මේකට ඔබලන් භාවිත කරන මොයිස්චරයිසර් ක්‍රීම් එක. එදිනදා භාවිත කරන මොයිස්චරයිසර් ක්‍රීම් එක මේකට යොදාගන්න. දැන් ඔබලන්ගේ මේ වෙලෙච්ච පවුඩර් එකේ වටේ ටික අරගෙන මේ ආකාරයෙන් හැඳින් සුදු කරගන්න. දැන් ඒක මේ ආකාරයෙන් හොඳට කලවම් කරගන්න. දැන් මම මේ ලික්විඩ් ෆවුන්ඩේෂන් එක හදාගෙන තියෙන්නේ. දැන් මම මේක ඇප්ලයි කරගන්න. දැන් මම මේක බ්ලෙන්ඩ් කරගන්න භාවිත කරන ලිප් බ්ලෙන්ඩර් එකක්. ෆවුන්ඩේෂන් එක ඇප්ලයි කරගෙන තියෙනවා. ඊට පස්සේ දැන් අපිට මේ ෆවුන්ඩේෂන් එක සෙට් කරගන්න පවුඩර් එකක් ඕන. ඉතින් අපිට දැන් මේ අවස්ථාවේ අපි කොහොම පවුඩර් එකක් නැහැ කියලා අපිට එදිනෙදා යූස් කරන නෝමල් ලූස් පවුඩර් එකක් භාවිත කරන්න. ඉතින් මම භාවිත කරන්නේ ලූස් පවුඩර් එකක්. මොකද මම ක්‍රීම් ජාතිය එහෙම දේවල් පාවිච්චි කරන්නේ නැති නිසා මම භාවිත කරනවා බේබි පවුඩර් ටිකක් මේක සෙට් කරගන්න. අයිබ්‍රෝ පැන්සිල් එක නැති වුණා කියලා එහෙම නැත්නම් අයිබ්‍රෝ පැන්සිල් එකේ තුඩ කැඩලා අපිට අයිබ්‍රෝ දෙක අඳින්න විදියක් නැහැ. එහෙම අවස්ථාවක ඔබලන්ට පුළුවන් ඔබලන්ගේ ට්විසරේට ක්‍රීම් චුට්ටක් ගාලා මේ ආකාරයට මැට් අයි ෂැඩෝ එක මේ විදියට ගාලා අපිට අයිබ්‍රෝ දෙක අඳගන්න.
පොඩි විතරයි මේ දේවල් මේ භාවිතා කරන්න මං කියලා දෙන්න. ඒකවට අපිට තියෙන්නේ ආයිෂඩෝ භාවිතා කරන්න. ඉතින් අපිටම ආයිෂඩෝ එක නැහැ අපේ කියලා. ඉතින් ඔයාලා ගාව තියෙන පුළුවන් ලිප්ස්ටික් එකක්. ඉතින් අපි බලමු ලිප්ස්ටික් එකකුයි අයිබ්‍රෝ පැන්සිල් එකකුයි යොදාගෙන ඇහැ උඩ අලංකාර කරගන්න විදිය. ඊට පස්සේ අපි බලමු අයිලයිනර් එක භාවිත කරන්නේ කොහොමද කියලා. ඉතින් අයිලයිනර් එකක් මම භාවිත කරන්නේ අයිබ්‍රෝ පැන්සිල් එක. දැන් අපිට භාවිත කරන්න තියෙන්නේ මස්කාරා එක. ඒ තේන අපි මුලින්ම අපේ මස්කාරා එක ඉවර වෙලා ඉතින් හදිස්සිට අපිට මස්කාරා එකක් නැහැ කියලා. ඉතින් ඒ වගේ අවස්ථාවක ඕගොල්ලන්ට පුළුවන් වැස්ලින් ටිකක් ඕගොල්ලොන්ගේ මස්කාරා බ්‍රෂ් එකට වැස්ලින් ටිකක් අරගෙන දාන්න. ඒක ඉතාමත්ම හොඳයි මස්කාරා එකක් විදිහට භාවිත කරන්න. හැඩේ හදාගන්න. ඒ සඳහාත් ඔයගොල්ලන්ට භාවිත කරන්න පුළුවන් බ්‍රවුන් කලර් එකට හුරු අයි ෂැඩෝ එකක්. ඉතින් ඒ සඳහා මම අද භාවිත කරන්නේ මෙන්න මේ කලර් එක. ඒකෙන් තමයි මමගේ මූණේ හැඩේ හදාගන්න හැදන්නේ. හැඩේ හදාගන්න ඒකම ඇඟිල්ලෙන් භාවිත කරන්න පුළුවන්. ඉතින් අපිට නැහැ කියලා ෆෑන් බ්‍රෂ් එක. ඉතින් ඒ වගේ අවස්ථාවක ඔයගොල්ලෝ නෝමල් බ්‍රෂ් එකට මෙන්න මේ වගේ බබු පින් එකක් ගහලා අපි ෆෑන් බ්‍රෂ් එකක් හදාගන්න පුළුවන්. ලිප්ස්ටික් එක තමයි භාවිත කරන්න තියෙන්නේ. ඉතින් අපි හිතමු අපි ගාව ලිප්ස්ටික් එකක් තියෙනවා නම් කැමති කලර් එක අපි ගාව නැහැ. ඉතින් ඒ වගේ අවස්ථාවකදී අපිට අයිෂැඩෝම භාවිත කරන්න පුළුවන්. මේ වීඩියෝ එකට ඔයගොල්ලෝ කැමති නම් ඒකත් කමෙන්ට් කරන්න. අකමැතිනා විශේෂයෙන්ම ඒකත් මට කමෙන්ට් කරන්න. ඒ වගේම මම බේරින්ම ස්තුතිවන්ත වෙනවා මගේ ආරාධනය පිළි අරගෙන මගේ චැනල් එකට ඇවිල්ලා මගේ වීඩියෝස් නරඹලා මට කමෙන්ට් කරපු අයටත්, ඒ වගේම අලුතෙන් මාව සබ්ස්ක්‍රයිබ් කරපු කට්ටියටත්, කිසිම ලෝභකමක් නැතුව කමෙන්ට් කරපු අයටත්, ඉතින් හැම දෙනාටම මම ස්තුතිවන්ත වෙනවා. දිගටම මේ විදිහට මාත් එක්ක රැඳිලා ඉන්න ඔබලන්ට ඉතාමත්ම විශේෂ වීඩියෝ තමයි මම අරගෙන ඉන්නේ. එහෙම නැත්නම් හැමදාම කරන මේකප් එකක් හැමදාම කරන හෙයාර් ස්ටයිල් එකක් නෙමෙයි. ඔබලන්ට යම්කිසි දෙයක් ඉගෙන ගන්න පුළුවන් දෙයක් තමයි මම කියලා දෙන්නේ. සමහර අය කියලා තිබ්බ අයිබ්‍රෝස් දෙක හදාගන්න විදිය කියලා දෙන්න කියලා. ඉතින් ඒකත් මම ඉදිරියේදී කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. තව ඔයිල් මසාජ්, ෆුඩ් මසාජ් කරගන්න විදියක් කියලා දෙන්න කියලා තිබ්බා. ඉතින් ඒවත් මම වීඩියෝස් වලින් කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් ඉතින් ලබන සතියේ මේ වගේ තවත් අලුත් දෙයකින් එතකම්